සින්දු කියන එක මොනවාරි හරියටම කියන්න පුළුවන්ද මොනවද කියලා දැනගන්න සර්ටිෆිකට් එකක් එපෑ. ඔව්. ඒකට ගුවන් විදුලි සරලකී ගායනයට යන්න ඕන කියලා එකක් තියෙනවා කියලා මගේ හිතේ තිබ්බා. පස්සේ ගියා විභාගෙට. ගිහිල්ලා කර්ටන් එක ඇතුලේ හිටියා සනත් නන්සිරි තුමයි මේ ටියුලින් සිල්වා තුමයි. හ්ම්. ඒ කට්ටිය දන්නේ නැහැ මං ආවා කියලා. මමත් අර ළමයිගේ පොලිමේ ෆයිල් ඇත්තේ ආයෙ නිනවා මම. ඒතොර ඇක්ට් එකනේ. ටියුලින් ජයරත්න. ටියුලින් ජයරත්න. ඔව්. अवस्था මම මගේ තනුව ඒක වචන කියලා තිබ්බේ සෝම්පාල ගීලානන්ද මගේ තනුව ම සෝම්පාල ගීලානන්දගේ වචන මං එතුමාකට කියලා වචන ගත්තා සෝමි මගේ යාළුවෙක් හිතවතෙක් ඉතින් අසෝමියව මොකද කියලා මං කො මේ සරල කී වැඩ දනාට නෝ මාරුනේ කියලා ලියලා දුන්නා මම ඉතින් මගේ මෙලඩේ කියලා සනත්න සිරි මහත්මයා දන්නේ නැහැ මන්සින් කරන්න කියලා ඔව් පස්සේ ඇතුලෙන් ආරංචියව පාස් කියලා ඔව් බී ශ්‍රේණියේ කායකී ඔව් පස්සේ මට සර්ටිෆිකට් එක ඇවිල්ලා තිබ්බා සරල කී වැඩසටහන කරන්න ප්‍රෝග්‍රෑම් එකකට එන්න කියලා තිබ්බේ නෑ ආ ඒක මම හිතන්නේ කොහොම කොහොම හරි පව් වෙලා අවුරුදු 30ක් වෙනවා දැන් දැන් මේ දැන් දවස් 5කට කලින් ට්‍රැක් 3ක් ගත්ත සරල කී වලට ආ අවුරුදු 30කට පස්සේ ඉතින් ඒක හේතුව මම අවුරුදු 30ක් යනකම් මේ සරල කී පාස් වෙලා බලාගෙන හිටියා මට එන්න කියනකම් ඔව් ඉතින් මගේ ඒකෙන් තේරෙන්නේ ලංකාවේ පුතාලට මම කියන්නේ ඉවසීම Tamanta අවස්ථාව වෙනකම් ඉන්න එතකොට බෙලි කැපිල්ලක් නෙමෙයි කාගෙන ඉන්න දැන් මේ අවුරුදු 30කින් මේ ට්‍රැක් තුනක් ගහලා දැන් වොයිස් දාන්න තියෙනවා මම ඊයේ පෙරේදා මොකක් හරි ඔය නිරෝධානයක් කරේ වෙලා ඇතුලේ එක්කෙනෙක් ආයෙත් කල් ගියා කල් ගිහලා ගුවන් විදුලියෙන් මට කිව්වා මේ බන්දු මහත්මයා පොඩ්ඩක් අර ඩේට් වොයිස් දාන එක පොඩ්ඩක් දවස් කීපයකට කල් ගියා මේ මෙතන නිරෝධානය වුණා එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් උඩ කමක් නැහැ නේද මොනව කතා කරන අවුරුදු 30ක් ඉඳපු එකේ යෝග ඔය වොයිස් දාන කොට තවත් 30ක් ඉන්නවා මාත් ඉන්නවන 130ක් විතර අය එන්න බා හරි 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 කියලා කිව්වම නෑ නෑ hinaනේ දැන් මේක කැලුම් දැන් කැලුම් මොකට hina වුණාට ඔව් මේවා මේ ඉතාමත්ම ඉත වෙන දේවල් නෑ ඉවසීම අවුරුදු 30ක් ඉන්නවා කියන්නේ ඉතින් මං කාටවත් කිව්වේ නෑ නද කියනකම් දැන් ට්‍රැක් එක ගහපු ඉඳන් තමයි මේක කිව්වේ ඔව් නැත්තම් ඒත් කියන්නේ මං කාගෙන ඉන්නවා අර රුපියල් 30 අරගෙන ගිහිල්ලා බෑග් එකේ මේ කපටි ගන්න නෙවෙයි. ඕ. මේ ඇවිල්ලා පෙර සූදානම. දැන් අපි මේ වෙලාවේ දක්ෂ වුණේ නැත්තම් මැරෙනවා. දැන් මේ ලෙඩේ මේ කුප්පි ගෙනල්ලා තියෙනවනේ පිටරට වලින් එක එක කුප්පි ඇවිල්ලා ඔබනවා ගන්නවා ගහනවා ගන්න කොහේ කුප්පි දන්නේ නැහැ කොමරි අපිට ෂුවර් එකක් තියෙනවා සෞඛ්‍ය බුදුවරු වගේ සෞඛ්‍ය අංශේ නිලධාරීන් මේක ගහන්න පුතේ කිව්ව ගමන් ගහන. දැන් මේක එපා දෝ නිකන් ඉන්නවා. දැන් බුදි යන්න දැන් යන්න එපා දැන් මේව දාන්න අතපය ඕදන්න ඔය ඔක්කොම එක දිගට මං කරනවා උදේට නැගිටින්න වෙලාව තාම කිව්වේ නැහැ දැන් ඒකත් කියනකම් ඉන්නේ උදේට නැගිටින්න එපා කියලා කිව්වොත් අමාත්‍යංශෙන් සෞඛ්‍ය අමාත්‍යංශෙන් අම්මා බබු දිනනවා නේද මොකද නැත්නම් ඇත්තටම කියන විදිහට මම වැඩ කරන මිනිස්සු ඒ උඩ තමයි අවුරුදු 30ක් හිටියේ සරල කී වැඩසටහනේ මගේ ට්‍රැක් එක ගහන දැන් ට්‍රැක් එක ගහලා එතන නිරෝධානය කරන ඉඳා වොයිස් දාන්න බෑ කල් ගියා දැන් 30ක් හිටපු එකේ මේ මේ කාලේ මොකද නෑ දැන් ඔහු දැන් ඇත්තම මේ නෑ නෑ ඉන්නකෝ කැලුම් හරි දැන් මේක මේක මට කියන්නකෝ ඕනම නායක නමකකින් සං මහා සංඝ රත්නයෙන් අපේ පල්ලියොල ඉන්න ෆාදර්ස් තුමාලගෙන් ඕනම විද්වතෙක්ගෙන් කෝවිල් වල ඉන්න පූජාරි තුමාලා ඔය ඕනම කෙනකින් අහනකෝ මේ මම්මේ කියන එක වැරදිද කියලා හරි හිනා වෙන්නේ නේද හිනා වෙන්නේ මේ කියන්නේ මේ ඒක ගලපපු විදියනේ अभी गीते कथा।